යුත් අපි සෙට් එකම ෆිට් එකේ මාලිමාවට ජාතික ජනබලවේගයේ මාතර තරුණ රැලිය ඊයේ පැවැත්ුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ුයි. පෞල් කීපයක් දේශපාලන කරමින් හිටියා. කාටද දේශපාලන ලියවිලා තිබෙන්නේ? මේ රටේ සාමාන්‍ය තරුණ පරම්පරාවට දේශපාලන ලියවිලා තිබෙනවද? මේ මාතර ලියවිලා තිබෙන කාටද? විජේසේකර නම් විජේසේකරගේ පුතාට, සිරිසේන නම් පුතා මනෝජ් සිරිසේනට, යාපනම් යාපගේ පුතා ඔසඳ යාපට, එහෙම නැත්නම් සාගල රත්නායකට, එහෙම නැත්නම් සාගල රත්නායකගේ සොහිවන්ට, එහෙමනේ මේ රටේ මේ දිස්ත්‍රික්ක දේශපාලන ලියවිලා තිබෙන්නේ. එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ ඥාති පුත්‍රයන්ට දෙනියායේ දේශපාලනයි. පෞල් 11ක් අතේ මේ දේශපාලන කරකැමින් තිබෙනවා. අපේ රටේ සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාගේ පවුලට පුතෙක් ඉපදුනොත් ඔවුන් හිතනවා නළලේ කොටලා තියෙනවා කියලා ජනාධිපතිකම. පේමදාස මහත්තයාගේ පුතා එයා හිතාගෙන ඉන්න මොකද? ඉපදෙනකොට මහබඹා නළලේ කොටලා තියෙනවා ජනාධිපතිකම. මහින්ද රාජපක්ෂගේ පුතා එයා හිතාගෙන ඉන්නවා ඉපදෙනකොටම මහබඹා කොටලා තියෙනවා ජනාධිපතිකම. විජේසේකරගේ පුතා එයා හිතාගෙන ඉන්නවා ඉපද මහ අපේ රටේ නව තරුණ හැකියාවක් වමනාවක් තිබෙන නව තරුණ පරම්පරාවට දේශපාලනයේ දොරටු වසාදමා තිබෙනවා. අපි මේ රටේ මන්ත්‍රී දුර අමති දුර දේශපාලනය නළලේ කොටාගෙන ඉපදිච්ච මිනිස්සු නෙවෙයි. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.